කෝප් කමිටු නිර්දේශයන් පිළිබඳව නීතිපති උපදෙස් ලබා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. කෝප් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇති වූ සංවාදයේදී උණුසුම් තත්වයක් ඇති වුණා. මේ වාර්තාව තුල ඉතා පැහැදිලි බෙදීමක් තියෙනවා. පාද සටහන් නොමැති වාර්තාවට මන්ත්‍රීවරු 16 දෙනෙක් එකඟ වෙලා තියෙනවා. පාද සටහන් සහිත වාර්තාවට මන්ත්‍රීවරු 9 දෙනෙක් එකඟ වෙලා තියෙනවා. මේ වාර්තාවේ නිර්දේශයන්ට අපි කවුරුත් එකඟයි. මේ වාර්තාවට අදාළ කෙටුම්පත් වාර්තාව කාර්ක සභාවට සලකා බලන්න මම ඉදිරිපත් කරේ 20 වෙනිදා. 5 දෙනෙක් එතකොට කිව්වා අපට සංශෝධනයක් තියෙනවා. 26 වෙනිදා අවසානයේදී සම්මත කරනකොට 21 වෙනිදා මම ඉදිරිපත් කරපු නිර්දේශම තමයි. කරුණු කිව්වට මේ වැදගත් කාරණාව. නැත්නම් මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා. නෑ මේක තමයි බරපතල කාරණාව. මොකද මට චෝදනාවක් තියෙනවා ඉතින් අම්මේ කියන්නේ ඕඩර් මම කතා කරන නිර්දේශන සභාපතිතුමනි නියෝජ කතානායකතුමනි මම මට චෝදනාවක් තියෙනවා මේක විවාදයක් නෙමෙයි කරු එහෙනම් අපි තු මේක මේ අප්පුඩි ගහන කට්ටියට අමතක වෙලා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලේ කෝප වාර්තා 30ක් තිබ්බා ඒ ඔක්කොම කුරුමක් කියෙන් දැම්මා මතකද මට කාර්ක සභාවේදී වෙච්ච අසාධාරණේ මෙතන වෙන දෙන්න එපා. පෞගි දවස්වල පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් වී තිබුණා. කෝප් එකේ සභාපතිවරයා එම සභාවෙන් නැගිට යන බව. සමහර අය කාර්තකතන කරමින් තිබුණ කුමන්ත්‍රණයක් ලෙස පාවාදීමක් ලෙස. ඒ අවස්ථාව පැහැදිලි කිරීම යම් සාධාරණත්වයක් තිබෙනවා. ඒ කාර්ක සභාව තුල ඇතිවෙච්ච මතභේද පිළිබඳව මෙතරම් දුරට කතා කිරීම හරි දෙයක් නෙවෙයි. බැඳුම් කර ගනුදෙනු වගේ එකක් ගත්තොත් කෙනෙකුට අර්ථකතන ගන්න පුළුවන් මේක තමයි බිස්නස් එක. මේක තමයි ක්‍රමය කියලා. ඒක නෙමෙයි මේ වார்த்தාවට පදනම වුනේ. මේ වார்த்தාව පරිස්සමෙන් පරිහරණය කරන්නේ. මොකද මේ වார்த்தාවේ හරයේ මූලික පදනම් දෙකක් තියෙනවා. වார்த்தාවයි වார்த்தාවේ පාද සටහන් අතර. මෙම වார்த்தාවක පාර්ලිමේන්තුවේ එනකොට විවිධ මත මොනවාද මෙතන දෙකක් සමාන අවස්ථාවේ දෙකක්ව නිර්දේශකක් තිබුණා. අනාගතයේදී නිර්දේශ බහුතරයකට සුළුතරයක කමන්නේ එක පාප් සභාවට අපිට වார்த்தා කරන එක. අපි මේ සභාවේ සාකච්ඡා කරමු කොහොමද මේවා කරන්න කියලා. මෛත්‍රීපාල සිරිසේන මහ ජනාධිපතිතුමන යටතේ යහපාල ආණ්ඩුවකට පුළුවන් වුණා මේ වැඩ කටයුත්ත කරන්න. කාර්ක සභාවතමේ ගේන්න කියලා අවුරුදු 10ක් පාර්ලිමේන්තුවේ සටන් කරා. එදා ඔබතුමන්ලා ඒක ප්‍රතික්ෂේප කළා. අද මං යටතේ මේ වාර්තා වෙන්නේ මං යටතේ තියෙන ආයතනයකට. අපි මේක විවාද කරමු. ඒකම නීතිපතිතුමාට යවන්න. ඊට පස්සේ නීතිපතිතුමාගේ උපදේශ අනුව අපිට ක්‍රියා කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන ඕනේ පාර්ලිමේන්තුව ජයගත්තා. අපි සටන් කරා. ඇයි ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිගන්නේ නැත්තේ දැන්වත් ග්‍රීක් බොන්ඩ් එක මෙතන හොයාගත්තා නම් අද මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ. කවුද ග්‍රීක් බොන්ඩ් හොයාගත්තේ තමුන්නාංශය කාල මොකද කාට හරි කිව්වොත් ඔයා බිලියනයක් හොයාගත්තා දෙකක් මට භාගයක් දෙන්නවා මේක වහන්නම් කියලා. ඒයි තමුන්නාංශය මෙතෙක් කල් විරුද්ධ වුණේ මේකට ලැජ්ජ වෙන්න ඕනේ. ජනතාවෙන් සමාව ඉල්ලන්න ඕනේ. මේ කෑ ගහන එක පෙන්වන්නේ මේගොල්ලේ බංකොලොත් භාවය. අපි හොරුමු ජහපාලට හැරෙව්වා. මේ වෙනකොට මාධ්‍ය වාර්තා වෙනවා හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍ර මහත්මයා මේ රටින් පිට වෙලා කියලා ඒක ඇත්තද? මට අර්ජුන මහේන්ද්‍ර මහත්මයා හම්බුනම කිව්වා මේ විවාහ මංගලයකට ගිහින් එනවා කියලා. උදයන්ග වීරතුංග වාගේ පැනලා ගිහින් නෑ. අයවැය විවාදයට කලින් විශේෂ විවාදයක් අපි ඉල්ලා සිටිනවා ගමැතුමාගේ. අපි සාකච්ඡා කළා අපි දිනයක් දෙනවා අපි බය නැහැ. පසුගිය ආණ්ඩුව තමයි කෝප් වාර්තා 30ක් කුඩුමක් කියෙන් දැම්මේ. කෝ විවාද සභාපතිවරයා අස්කරුවා. ඒක ඉල්ලීමක් කරනවා සභාපතිතුමාගෙන්. තුමා යම් ප්‍රකාශ කරලා තිබ්බා යම් ආයතන වලට මේක මාධ්‍යවලට විරුද්ධ කරලා නැහැ. කෝට් කමිටුවට කැඳවලා ප්‍රශ්න කළ යුතුයි. ඒ මාධ්‍ය ආයතන කොහොමද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ කියලා. ඒ මාධ්‍ය වේදීන් කැඳවනවා වගේම කැඳවන්න ඕනි ඉස්සෙල්ලම පුද්ගලයා තමයි සභා නායකතුමා. එතුමා තමයි ඉස්සෙල්ලම මාධ්‍යවලට කෝප් කාරක සභාව පිළිබඳව විවිධාකාර විවේචනා අදහස් රටට කිව්වේ. මම කෝප් කමිටුවේ සමාජිකයෙක් නෙවෙයි. හැබැයි please will let me speak will you? හැබැයි මම මේ පාර්ලිමේන්තුවේ දවස් කිව්වා හඳුන් නැති මැතිතුමාට මේ කොමිටියේ සභාපතිකම කරන්න බෑ කියලා මේ බැඳුම් කරේ ගැන ඉස්සෙල්ලාම පුවත්පත් සාකච්ඡා තුනේ සුනිල් හඳුන් නැති බැඳුම් කර සිද්ධියට අග්‍රාමාත්‍යවරයා ඍජුවම වගකිව යුතු බව ජනතා යුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එදී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ බැඳුම් කර සිද්ධියට නීති ක්‍රියාත්මක කරනවා වෙනුවට එය හෙලිකල මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි මේ මහා බැංකුව මහා ජනයාගේ ධනය හොරකම් කරන ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වී තිබුණා. අන්නේ මධ්‍යස්ථානයට තමයි රනිල් වික්‍රමසිංහ තමගේ සමීපතම යව. අදත් මා දැක්කෝ පාර්ලිමේන්තුවේ කියන ගිය සතියේත් කතා කරා සිංගප්පූරුවේ මගුල් ගෙදරකට යනවා කියලා එතුමට කියලා ගියේ කියන. ඒ තරම් සමීපතම මිත්‍රයෝ මේගොල්ලෝ. මේක අපේ රටේ සමස්ත ආර්ථික දේහයට අවුරුදු 30ක් යනතෙක් විවිධාකාරයෙන් බලපෑම් ඇති කරන. මෙතනින් එහා කාර්යභාරය පැවරී තිබෙනවා ආණ්ඩුවට. ද ආණ්ඩුව විසින්
මේ තිබෙන නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතුයි විශේෂයෙන්ම මහා බැංකුව අද පවතින්නේ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයාට එනිසා මූලික වගකීමෙන් පැනලා යන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට කිසිදු හැකියාවක් නැහැ මේ වාර්තා පිළිබඳවගේ ප්‍රතිචාර අපි බලාගෙන ඉන්නවා හැබැයි ආණ්ඩුව දැන් උත්සාහ කරමින් තිබෙන කුමක් හොරා පැත්තක දැන් තඩි බාණ්ඩ අරන් තියෙන කාටද මාධ්‍ය ආයතනවල මේ පිළිබඳ ඉතාමත් වගකීමෙන් යුතුව කටයුතු කර මාධ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා එනිසා අපි අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ගෝල බාලයන්ටත් අපි කියන්නේ තමන්ගේ ශාරීරික අසුචි වලක නාවගෙන මාධ්‍ය වලට ඇඟිලි දික් කරන්න යන්න එපා අග්‍රාමාත්‍ය රමාදක හැම විටම කියන්නේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් භාවය පිළිබඳ අපි බලමු ඔහුගේ භාවිතාව මේක මේ මුදුත් මහබැංකුව අධිපතිවරයාගේ අනිමතයට උච්චදයක් නෙවෙයි මම හිතන්නේ ඔහුට මේ දෙහිලි මොකද ඉස්ලාමු अर्जुन महेंद्र महता विसी साक्षी क्रमे अग्रामात्वर उपदेश दुंबावट सेत्म අග්‍රාමාත්‍යවරයාට මේ පැන යන්න බෑ මේ සිදුවීමට සිදුවීම් පසු මේ යටපත් කරන්නත් අග්‍රාමාත්‍යවරයාගේ ඍජු දායකත්වයක් තිබෙන බවද ඔප්පු වී තිබෙනවා මෙම ගනුදෙනුවේ මුල් සැලසුම් කරුවා ඔහුද කියන සැකය සාධාරණ ලෙස පැනනගින තත්ත්වයක් මත වී තිබෙනවා කොට මේ හොරාගේ අම්මගේ පේන හිඳ සාර්ථක වී හැබැයි මේ පේන වලින් භාගයක් දැන් අහලා තියෙන කෝප් එකේ හොරාගෙන් පිට හැබැයි දැන් ඉතුරු භාගේ හොරා ගාවට හොරාගේ අම්ම ගාවට තමයි යන්න තියෙන්නේ ඔබතුමා මේ වහ කරන්නේ අනිවාර්යෙන් තමන්ගේ තනිය හොරකම් කරන මංකොල්ල කරුවන් පාලන බලයට පත්මු කරගත යුතුයි. ඔහුගේ වාර්තා උඹක් කියලා දාපු කතාව සතහන් කරමින් මම පද මෙයත් සම්මත වෙන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ. මෙතෙක් කෝප් කාරක සභාවේ කිසිදු වාර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවෙන් අනුමැත ගින නැහැ. එනිසා ආණ්ඩුව විවිධ උපක්‍රම ගේන්න පුළුවන්. හරි බලමු අපි එහෙමනම්. මේකේ ප්‍රධාන චූටිද जनाधिपति जनाधिपति मंकुल जनाधिपति කොක්කප්ට රැසීම් තුලදී ඇතම් සමාජිකයන්ගෙන් තමන්ට තර්ජන එල්ල වූයේද නැද්ද යන පිළිබඳව ඉදිරියේදී පිළිතුරු ලැබෙනු ඇතයි විගණක අධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. දැන් අද ඉදිරිපත් කරපු මහබැංකු බැඳුම් කර සිදුවීමට අදාළ නිර්දේශ කරලා තිබෙන්නේ මේක මේ විදිහට සිදුවලා විතරයි මේක අය කරගන්න කියන නිර්දේශයක් ඔතුමාට කරන්න හැකියාව නැහැ. නෑ ඒක මගේ සීමාවෙන් පිට මට කියන්න තියෙන්නේ වෙච්ච දේ තමයි ත්‍රිවැට කොටසේ අදාළ තැන් වලින් සිදුවේවි කියලා මම විශ්වාස කරනවා. ඔතුමාගේ වර්තාවෙත් ඒක තියෙනවා දී සිද්ධිය ඔබේ අවබෝධයක් කරලා තියෙනවා කියන එක. ඔදි මගේ වර්තාවනේ ඉතින් මම පදනම් කරගෙන ගියේ. අසාන වශයෙන් දැන් අද ඉදිරිපත් වෙච්ච වර්තාව තුළ සංශෝධනය විතර ඔතුමාගේ නිර්දේශ සියල්ල තුලත් ඔද අද ඉදිරිපත් වෙනවා. प्रकाश असाधारण विश्वास මෙතර කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් දේශපාලනඥයින්ද අද අදහස් පළ කළා. මේ වාර්තාවේ තියෙනවා කොටස් දෙකක්. එකක් බැඳුම් කර හොරු ආරක්ෂා කරන එකක් උත්සාහ කිරීමක්, අනික බැඳුම් කර හොරුන්ව හෙළිදරව් කිරීමක්. 16 දෙනෙක් අස්සම් කරලා තියෙනවා මේ බැඳුම් කර වංචාවේ දූෂිතයින්ව හෙළිදරව් කරන්න. ඒ වගේම 9 දෙනෙක් අස්සම් කරලා තියෙනවා එය ආරක්ෂා කරන්න. ඒක වාර්තාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ නෝට් එකයි ෆුට් නෝට් එකයි හැටියට. පාද සටහන් සහිත අය කියන්නේ හොරු ආරක්ෂා කරන අය. පාද සටහන් නැතුව වාර්තාව කියන්නේ මම ඉදිරිපත් කරපු වාර්තාව. මේ වාර්තාවේ නිර්දේශයන් සඳහා සියලුම මන්ත්‍රීවරුන් අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම මේ නිර්දේශයන් වලට එළඹීමට හේතු ඌ කරුණු මේකේ අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ කරුණු සඳහා මුළු සමාජිකින්ගෙන් 15 දෙනෙක් ඒ ආකාරයෙන්ම අනුමත කළා. ඉතින්
අනු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ අයට වෙනත් අදහස් මේ පිළිබඳව ඉදිරිපත් කරන්න අවස්ථාව අවශ්‍යයි කියන එක ඉදිරිපත් කළා. ඒ අනුව අපි ඒ අයට අවස්ථාව ලබා දුන්නා. අපි දේශපාලනය කරන්නේ කවදාවත් හොරු රකින්න එහෙම කරන්න නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි මේ වාර්තාවේදී එකඟ වෙන්න අමාරු දේවල් වලට අපි පාද සටහන් ඉදිරිපත් කරා. ඒව තාක්ෂණික කටයුතු. ඉන්නහාට නිර්දේශ වලට අපි සියලුම දෙනා එකඟ වෙලා දෙනවා. මම මේක දකින්නේ අපේ ආණ්ඩුවේ අතිවිශාල ජයග්‍රහණයක් හැටියට සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ අතිවිශාල ජයග්‍රහණයක් හැටියට.